අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රෝපණී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි දවසෝන සුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයේ මාස 4කට පසුව දෙවන දිනටත් පොසිටිව් 1000 පණි සතියන්ත සංචාර අවදානම් අප්‍රේල් දක්වා විදුලිය අඛණ්ඩව පසුගිය වසරේදී කොටස් වෙළඳපොළ 83%ක වර්ධනයක් සජබ මන්ත්‍රී ෆොන්සේකාට සජබෙන්ම විරෝධයක් ඔමික්‍රෝන් නිසා ඉරාන පාර්ලිමේන්තුවත් වැසේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මාස 4කට පසුව දෙවන දිනටත් අද දවසේ 16 සීමාව ඉක්මවා ගියා. කොවිඩ් පැතිරීම ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් එළඹෙන දීර්ඝ සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද දක්වා පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේකයේද ලබන මාස 28 දක්වා දීර්ඝ කර තිබෙනවා. එළඹෙන ඕස්ට්‍රේලියා සංචාරය සඳහා නම් කර සිටි නුවන් තුෂාර ක්‍රීඩකයන් සහ පුහුණුකරු ඩිල්ෂාන් ෆොන්සේකා කොරෝනා ආසාදිත වෙති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. අද දිනේ කොරෝනා ආසාදිතයන් 1082 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 611185ක් දක්වා ඉහළ ගියා. සුවලබු සමස්ත ගණන 578051ක්. ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළ අද වාර්තා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 21ද සමගින් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15441ක් දක්වා ඉහළ ගියා. වැඩිපුරම ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තාවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් හා බූස්ටර් එනත ලබා ගැනීමෙන් රෝගී වැළඳීම වළක්වා ගත හැකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමගම අපිට අවශ්‍ය වෙලා තියෙනවා අමතර බූස්ටර් මාත්‍රාව ලබා ගනිමින් ඔමික්‍රෝන් වෛරසයද තවදුරටත් කීලා කරගෙන මේකට සෙම් ප්‍රතිශා වෛරසය බවට පත් කරගන්න. ස්වභාවිකව මේ වෛරසය ඒ සෙම් ප්‍රතිශා වෛරසය බවට පත් වෙන්නේ නැහැ. එන්නත් කරණය හරහා යම්කිසි අභියෝගයක් කිරීමෙන් පමණයි වෛරසය ඒ සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එළඹෙන දීර්ඝ නිවාඩුවේදී මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ. මේ නිවාඩුව අපිට ලැබෙන්නේ යම් ආකාරයකට වෙනසක් සඳහා නිවසින් බැහැරව යාමට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් නවත්තන්න කියන එක නෙවෙයි අපේ අරමුණ. මෙවැනි ගමනක් යනවා නම් ජනයා පිරි ස්ථානවලට යෑමෙන් වළකී සිටින්න හැකි පමණ නිස්කලංක තැනක විවේකයෙන් ගොස් මේ නිවාඩුව ගත කිරීමට කටයුතු කරන්න සෑම අවස්ථාවකම සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීමෙන් කටයුතු කළොත් මගේ හිතේ මේ නිවාඩු කාලය සාර්ථක ලෙස ගත කරන්නත් ඒක හරහා රෝගය පැතිරෙන්නට තියෙන ඉඩ අවම කරගන්නත් පුළුවන්. පසුගිය සෙනසුරාදායින් ආරම්භ වූ බූස්ටර් එන්නත ලබා දීමේ ජංකම එන්නත් කරන වැඩසටහන අද දවසේදීද ක්‍රියාත්මක වෙනවා. ඒ බත්තර මුල්ල දියතුවේ නැතුළු මධ්‍යස්ථාන රැසකදී බූස්ටර් එන්නත නොපමාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇත්තටම අපිට හරි පහසුයි මේ වැඩේ කරගන්න. මොකද රස්තිය අදුවක් නැහැ. රජයේ මේ ගෙනියන වැඩපිළිවෙල ඉතාම අගය කරන්න අවශ්‍යයි. ගෞරවයේ රජයට හිමි වෙන්න ඕන. විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසද්දී විදුලි බල ඇමතිවරයාද පවසන්නේ අප්‍රේල් මාසයේ දක්වාම දිගටම විදුලිය ලබා දීමට හැකිවන බවයි. මේ අතර හදිසි මිලදී ගැනීමක් සිදු නොකරන ලෙස වෘද්ධ සමිතිය ඉල්ලා සිටිනවා. හදිසි මිලදී ගැනීම නොකළ නිසා පසුගිය වසර 5 තුල රුපියල් බිලියන 571ක්ද පසුගිය සති තුනේ බිලියන 31ක්ද ඉතිරි කර ගැනීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. විදුලි කප්පාදුවක් සිදු කිරීමට නම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතුයි. එම කොමිසම අද පැවති රැස්වීමකදී කරුණු සමාලෝචනය කර තීරණය කළේ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි.
අපි තීරණය කරන ලැබුවා විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍යතාවයක් ඇති නොවන බව. ඒකට හේතුව තමයි අපේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන බලාගාරවල තත්ත්වය යහපත් තත්ත්වයෙන් තියෙනවා. ඒ අනුව ඒ පාර්භවයන්ගේ ඉල්ලුමත් අපි ගණනය කරලා අපි තීරණය කරන ලැබුවා ඉදිරි දවස් කීපයකට විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව. අපිට පුළුවන් විදුලිය සංරක්ෂණය කිරීමට දායක වෙලා සියලුම පාරිභෝගිකයන් අවශ්‍ය කටයුතු කළොත් පමණයි ඉදිරි අනාගතයේදී අපිට විදුලිය කප්පාදුවෙන් තොරව කරගෙන යාමට හැකි වෙන්නේ. ජනාධිපතිතුමා විදුලි බල අමාත්‍යවරයා විදුලි බල ඉංජිනේරු සංගමයේ සහ තවත් වෘත්ති සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්ුණා. ඊට සහභාගී වන් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අපි අප්‍රේල් මාසෙ වෙනකන් විදුලි සැලැස්මක් හදනවා කොහොමද අපි අප්‍රේල් මාසෙ වෙනකන් යන්නේ කියලා. මෙගාවොට් 300ක් ගල්ලංගුරු වලින් ආවත් අපිට මහබැලි පළාත් වලින් සමහර ලාවට ජල විදුලිය ප්‍රමාණය අඩු කරන්න සිද්ධ වෙයි. ඒ මොකද වාරි මාර්ග කටයුතු වලට දෙන්න ඕනේ බීමට ජලය දෙන්න ඕනේ. මේ විදුලි ජනනය කරන්න අපිට තාප බලාගාර වලින් තවත් එළියට ගිහිලා ගන්න ඕනේ කියලා. එහෙම වුණත් ඒ ගන්නත් අපි තීන්දුව කරනවා. ඒ සැලැස්ම දැන් සකස් කරගෙන 70% සුනිත්‍ය බල ශක්ති තියෙනවන්නේ ටාගට් එකක් රුපියල් 22ක් තිබිච්ච සූර්ය බලය දැන් රුපියල් 12 15 වෙලා තිනවා රුපියල් 21කට තිබිච්ච සුලං බලය දැන් රුපියල් 8 850 950 දක්වා අඩිලා තිනවා ඒ නිසා ඒක දිගටම අඩි වෙගෙන යනවා ඒ නිසා අපි ටෙන්ඩරින් කරන්න ඕනේ ටෙන්ඩරින් කරන ගමන් ස්ථාවර මිල අනුව ලොකු බලාගාර හදන්න අවස්ථාවක් දෙන්න වගේ එකක් තමයි ජනාධිපතිතුමා තමයි අදහස් වෙන මොකද සෝලා අපි අන්දන මෙගොඩ 4000ක් ඒ නිසා අපි කිව්වා අපි සැලස්මක් හදලා තිනවා ඒ සැලස්මත් අපි එතුමාට ඉදිරිපත් කරන්නම් කියන එක ඇත්තම ජනාධිපතිවරයාට 70% රීනුවබල ඉලක්කය සඳහා ඉතාමත් දැඩි උනන්දුවක් තියෙනවා ඉතාමත් පැහැදිලි. හැබැයි මේ සාකච්ඡාවේ අපි දැකපු එකම දේ තමයි විදුලි මණ්ඩලයේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, සස්ටේනබල් ඔතොරිටි නිලධාරීන් එකිනෙකා අතර තියෙන මේ කම්බෑදිල්ල නිසා ඒ ඉලක්කයට යාමේ නොහැකියාවක් තියෙනවා. මේ වෙනකොට අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු දෙක තුළ පහුගිය කාලේදී මෙගාවොට් 40ක රූෆ්ටොප් සෝලා තියෙනවා සිස්ටම් එකට ඇතුළත් කරගන්න නැතුව. ඒ කියන්නේ ඒක සම්පූර්ණ වක්කීම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක සතුයි. ඒලා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ඉතා ඉක්මනින් ඒක සම්බන්ධ කරන්න කියලා. විදුලි කප්පාදුව පිටුපස තිබෙන්නේ විදුලි ඉංජිනේරු සංගමේ මාෆියාවක් බවට විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ චෝදනා කරනවා. අනිවාර්යෙන් අපි මාෆියාවක් කියලා දිගින් දිගටම කියලා තියෙනවා. නෝ සාමාන්‍යයෙන් මේව වාර්ෂික වාර්තා දියා බැලුවම අවුරුද්දකට මෙගාවොට් 300ක් විතර අපතේ යවන මේ ජල විදුලි බලාගාර පරිහරණය කරන අවස්ථාවේදී මොකද රාත්‍රී 10න් පසු අපි පාවිච්චි කරන මෙගාවොට් ප්‍රමාණය ඉතාම පහළ මට්ටමක තියෙනවා. ඉතින් මේ බැටරි ආරෝපණ ක්‍රමයක් තිබ්බොත් ඒ අපතේ යන විදුලියෙන් අර බැටරි ටික චාර්ජ් කරලා මේවා භාවිතයට ගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන ගැටලුව. මේවා සඳහා රජය මැදිහත් නොවන්නේ ඇයි? ඇමතිවරයා ඇයි මේ හදිසි විදුලිය මිලදී ගැනීම මත යැපෙන්නේ? හදිසි මිලදී ගැනීමේ කටයුතු විශාල ප්‍රමාණයක් 16කට වැඩි ප්‍රමාණයකට වඩා ඉල්ලියුම් කරලා තිබ්බා මහජන උපයෝගිතා කොමිසම සභාව මගින්. ඒ එකකටවත් මහජන උපයෝගිතා කොමිසම ඉඩ දුන්නේ නැහැ. ඒ වුණා විදුලි කප්පාදුවක් තිබෙත් නැහැ. ඒ අනුව ලංකාවේ ආර්ථිකයට බිලියන 570කට වඩා ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. මොකද හදිසි මිලදී ගත්තනම් එහෙම බිලියන 570ක වගේ ප්‍රමාණයක් රජයට වියදම් කරන්න වෙනවා. ට්‍රිලියන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආයතන විසින් පහුගිය අවුරුදු 5 ඇතුළත වියදම් නොකර තබා ගැනීමට විදුලි හදිසි බිල් දී ගැනීම අපි අනුමත කරේ නැහැ. පසුගිය වසරේදී කොළඹ කොටස් වෙළඳපොළ 83% වර්ධනයක් අත්කර ගැනීම රටේ ආර්ථිකයේ සාර්ථකත්වයේ පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩේවා මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර තලපත්පිටිය ප්‍රදේශයේ රෙසිඩෙන්සි කෝට්ටේ සුකෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලපාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර දෙකක භූමියක රෙසිඩෙන්සි කෝට්ටේ නිවාස සංකීර්ණය ඉදිකරනවා. බිලියන 7ක ආයෝජනයක් මත ඉදිකරන මහල් නිවාස ව්‍යාපෘතියේ මහල් 20 බැගින් වූ උසකුළුණු දෙකක් ඉදිකිරීමට යෝජිතයි. නිවාස 232කින් සමන්විත ව්‍යාපෘතිය හරිත ප්‍රදේශ විනෝදාස්වාද කලාප පොදු පහසුකම් ඇතුළු විශේෂංග රැසකින් යුක්තයි. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායකරයන් මහතුරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. මේ ලෝකෙ කිසිම ගෝලීය අර්බුදයක් නැති වෙලාවක අපේ රටේ ආර්ථික වර්ධන වේගය 6.8ක පමණ සිට 2.1 දක්වා කඩා වැටෙනවා. අනේ ඒ වගේ තත්වයක තමයි වර්තමාන ආණ්ඩුව බලයට එන්නේ. බලයට එන විටම අපි දන්නවා ගෝලීය කොරෝනා අර්බුදය පටන් ගත්තා 2019 දෙසැම්බර් මාසේ වෙන විට. ඒක මුළු ලෝකෙටම බලපෑවා. මේ වෙන විට අත වශයෙන්ම කියනවා නම් අපේ උගාක් ක්ෂේත්‍රවල විශේෂයෙන්ම අපරායන ක්ෂේත්‍රයේ සෑහෙන වර්ධනයක් දකිනවා. ඒකේ හොඳම උදාහරණය තමයි කොළඹ කොටස් වෙළඳපොළ. කොළඹ කොටස් වෙළඳපොළේ ඵලදායිතාව ගිය අවුරුද්දේ 83% වර්ධනය වෙලා තිබුණා. ඒකෙන් පේනවා
යමක්කම තීරණ ආර්ථිකය ගැන දැනුමක් තියෙන දකින්න මේක සුබවාදී ලෙස ගමන කරේ යනවා කියලා. සමකී ජන බලවේගයේ නායකත්වයේ හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සිදු කර ඇති ප්‍රකාශයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතා පවසනවා. ඉදිරියේදීත් සමකී ජන බලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දැරිය යුතු බවයි දිගම්බරන් මහතා පෙන්වා දෙන්නේ. මේරට අලුත් ගමනක් ගෙනියන්න ඕනේ. මේ පැත්තේ ඉන්න අපේක්ෂකයෝ අපේ ඇරට දක්ෂ නම් එවැනිදී අපිට දිනන්න බෑ. ඒක තමයි යථාර්ථය. සමගි ජනබලවේගියත් එක්සත් ජාතික පක්ෂය ගියෝ පාරෙම ගියොත් යහපාලනය කරපුවා කරගෙන හිටියොත් හරියද? අනිවාර්යයෙන් මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. අපේ පක්ෂේ වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් ගරා මේලා ඉන්න කේ වැඩ කරන්න ඕනේ. මම නායකතුමා මෙතන හිටියා නම් ඔය පරිවිඩේ හොම්ම කියනවා. මම එතුමාට බදුල්ලේදී කිව්වා. ඔබතුමාත් ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමත් කියන්න එපා කියලා. මොකද ඒවෙන් අපිට දැන් වැඩක් නැහැ. අපිට රණසිංහ ප්‍රේමදාසව අමතක කරන්න බෑ මේ රටේ විශාල වැඩ කොටසක් කරපු නායකයා. ඒ වගේ නායකයා අපිට අම්මෙන්නේ. ඒ නිසා ඒ වගේ ප්‍රකාශ කරනවා නම් ඒක අපි එලා දකින්නවා. සමගි බලවැගිය ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස වෙන කවුරුත් නෑ. කවුරු එම ඉතත් තියනොත ඒක ඉත අයින් කරගන්න ඕනේ. මම දන්නවා සජිත් ප්‍රේමදාස තමයි ඉල්ලන්නේ. ඒ වෙන කාට දෙන්නෙත් නෑ විලා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිටිය කන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර ඊට වගකවියුත්තන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ප්‍රසන් රණතුංග මහතා ජනාධිපතිතුමාගෙන් හා පොලිස් ප්‍රතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා CCTV දර්ශනද යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ කලගිඩිහේන ප්‍රදේශයේදී. සමුළුව පැවැත්වෙන අතරතුර එල්ල කළ බිත්තර ප්‍රහාරය අසල නවතා තිබූ රථ වාහනවලට වැදී තිබුණේ මෙලෙසින්. මෙහිදී ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙකු පාක්ෂිකයන්ගේ මැදිහත්වීමෙන් අල්ලාගෙන නිට්ටඹුව පොලිසියට බහර දී තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පළවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා. මුළු රටම දැක්කා ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච දෙන්න කවුද කියන එක. තවත් කීප දෙනෙක් එතනින් මිදිලා ගිහිල්ලා තිබුණා. ශාලා පරිශ්‍රයට ඔවුන්ගේ වාහන ඇවිල්ලා තිබුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රකාශනවලම තියෙනවා ත්‍රිවිල් එකක් බයිසිකල් වෑන් එකක් කට්ටිය ආවේ කියලා. මේ කොළපාට ෂර්ට් එක දාගෙන ඉන්න කෙනාගේ නම මහගෙදර විජේ ආරච්චිලාගේ රත්මල් ලසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ පුද්ගලයා නම වෙනස් කරලා ඉන්නේ. නමකි අපරාධකාරයෙක් විදියට හඳුරගන්න පුළුවන්. අනිත් පුද්ගලයා ඔහුම කිව්වා ගම්පොල කියලා ආනන්ද බණ්ඩාර. ඉතින් මේ දෙදෙනාම පෞද්ගලික ආරක්ෂක සේවයක සම්බන්ධ වෙන බව ඔවුන්ගේම ඡායාරූප වලින් ඉතා පැහැදිලිව තියෙනවා. අපි විශ්වාස කරන්නේ ජනතාවගේ ආරක්ෂාව. අපේ සමාජිකයා ඒ සඳහා වෙච්ච විධිමත් වැඩපිළිවෙළක් උදලා තිබුණා. ඉතින් ඒහි සාර්ථකත්වය නිසා ඒ ප්‍රහාරය වළක්ව ගන්න සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ගය අපි දිගටම ඉස්සරහටත් ගෙනියමු. දැන් මේ අවංගාර විද්‍යාවේ ඔබ එවැනි උත්සාහයක් දරුවට ඉතා පැහැදිලිව ආරෝග්‍ය කටඋත්තරේ තියෙනවා. ප්‍රසන්න රණතුංග දන්නවා මේ රුපියල් 5000ක් දුන්නා කියලා. කවුරු හරි උත්සාහ කරනවා නම් මේකට වෙනත් අර්ථකථන දීලා වෙනත් ප්‍රවෘත්ති මවන්න ඒක සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රසන්න අමාත්‍යවරයා අද නිමන් දාලා කියනවා පොලිස් ප්‍රතිපත්තිය මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා දැම්ම ලියුමක් යවුවා නම් වැඩේ දැන්ටම මාට්ටු. ඔය කරන්නේ පරීක්ෂණය කරන්න නෙමෙයි ඔය. ඔය කරන්නේ බොරුව. මේ වගේ 2.50 වැඩ මම කවදාවත් කරන්නේ. අපි මීට වඩා අභියෝගාත්මක කාලයක අපි දේශපාලනය කරා. එදා ප්‍රේමදාසල මිනී මරණ කාලේ එදා මම පොලිසියත් එක්ක පොලිසිය අක්ටිවිටි වලට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. කම්පා දිස්ත්‍රික්කයේ මාතක දේශපාලනය කරන දා දන්නවා මම කවදාවත් බලලු ලව කොස්සට බාවන්නේ නැහැ කියලා. එහෙම මට අභියෝගයක් තියෙනවා.
ඒ තැන්වලට ගිහිල්ලා මම මුහුණ දෙනවා මිස මම මේ කටයුතු කරන්නේ අනික් එක මේ 103ක් ගත ජනතා විමුක්ති පෙරමුණ අපිට ගම්පා දිස්ත්‍රික්කයේ අභියෝගයක් නෙමෙයි ඔය වගේ දේවල් අපි කරන්නේ නැහැ මං කියන දේ කරන දේ කියන මිනිසෙක් හැටියට ගම්පහය දන්නෝ කරුණා කරලා මේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණ කරන මේ දෙන්න විතරක් නෙමෙයි මේකට සම්බන්ධ සෙසු අයව අත්අඩංගුවට අරගෙන මේ අය පිටිපස්සේ මෙහෙවේ කවුද කියන එක රටට හෙළි කරන්න ඕනේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනම එක් පුද්ගලයෙකු විසින් මෙතුමෝ පරිස්ථානවලට පැමිණලා සිදු කර තිබෙනවා ඔහුට යම් පැමිණි පිරිසක් පහර දුන් බවට එම පහර දීමට පැමිණි බව සඳහන් කරන පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් පොලිස් ස්ථානය වෙත බාර දීමට ගෙනවිත් තිබෙනවා කෙසේ වෙතත් ඔවුන්ට තුවාල සිදු වී තිබුණ නිසා එම පුද්ගලයින් දෙදෙනා දැනට මතු පිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙනවා නිකම්බෝ පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක දෙයක් පරීක්ෂණ පවත්වන ඒ වගේම අද දිනේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්නකල් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ඊට අදාළව සීසීටීවී හෝ වෙනත් දත්ත තිබෙයි පරීක්ෂා කරමින් විමර්ශන පවත්වාගෙන ලබනවා ඉතිහාසයේ ජනවාරි මාසයක වැඩිම අලෙවි ඉලක්කය සපුරා ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය අද සමත් වුණා. ජාතික ලොතරැයි මණ්ඩල ඉතිහාසය තුළ මෙතෙක් ජනවාරි මාසයේ වැඩිම අලෙවි වාර්තාව අද පිහිටුන් ලැබුවේ 115 කලෙවි ඉලක්කයක් සපුරමින්. මේ සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ දේතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ගනුදෙනුකරුවන්ට මෙන්ම සේවක මණ්ඩලයේ වෙත සිය සුබ පැතුම් පිරිනමනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් දෙනු බැඳීම විකාශය කෙරෙන්නේ ස්වාධීන රූපවාහිනී ඔස්සේ. විසිතුරු මත්ස්‍ය අපනයනය තුළින් 2025දී ඇමරිකා ඩොලර් බිලියන 27ක් ඉපැයීම රජයේ අරමුණ බව රාජමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන්ට සහ ඒ සඳහා පිවිසීමට බලාපොරොත්තු වන පිරිස් වෙත මූල්‍ය පහසුකම් ලබා දීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා. සමෘද්ධි හා සමෘද්ධි රාජමාත්‍යංශයේ සහ දිහිවර රාජමාත්‍යංශයේ එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි 2020 සංඛ්‍යාලය ඉගෙන ගත්තම ලෝකේ අපි විසිතුරු මත්ස්‍ය අපනයනෙන් අපි ඉන්නේ 9 වෙනි තැන. ජපානය, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවල් පළවෙනි 3 ඇතුළේ ඉන්නවා. ඒ පළවෙනි තැන ඉන්න රට සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක පමණ අපනයන සිද්ධ කරනවා. මම 2020 අමාත්‍යංශය බාර ගන්නකොට පස් අවුරුදු සැලසුමේ තිබුණේ ඩොලර් මිලියන 22 ඉලක්කයට යන්න 2025. නමුත් අපි 2021 වෙනකොට ඒක ඩොලර් මිලියන 21 කරගෙන තියෙනවා. ඒ නිසා අපි දැන් තීන්දුව කරා මේ අවුරුද්දේ තවත් ඩොලර් මිලියන 6ක ඩොලර් මිලියන 27ක් දක්වා අපේ අපනයන ඉලක්ක අපි තියාගෙන වෙනත් උපදේශ අවශ්‍ය නම් ඒකත් ලබා දීලා මේ ඉලක්කය සම්පූර්ණ කරන්න. ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අභිනව ජනාධිපති ලේකම් ධුරයට පත් ගාමිණී සෙනරත් මහතා පළමුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ඒ මහතා අස්ගිරි විහාරයට ගොස් අස්ගිරි මහනායක වර්කාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නව ලේකම්වරයාට විශාල වගකීමක් ඇති බව අස්ගිරි මල්වතු මහනාහිමියන් පෙන්වා දුන්නා. සුඛායු ස්වේච්ඡා ආයුර්වේද සායනය පඬුවස්නුවර නැගෙනහිර රදලියගොඩ ආයුර්වේද මධ්‍යස්ථානයේදී පැවැතුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඒ සඳහා ලැබී තිබුණා. කටු චිකිත්සාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, කල්ගත වූ තුවාල සඳහා ප්‍රතිකාර ඇතුළු විවිධ සංකූලතා රසක් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනම ඖෂධ ලබා දීමද සිදු කෙරුණා. පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ධර්මසේන බමුණුසිංහ, ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්ති සුධර්මන් රදලියගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සුඛායු ස්වේච්ඡා ආයුර්වේද සායනය සංවිධානය කරනු ලැබුවේ තරුණ දේශීය වෛද්‍යවරියක වන නිවර්තන බණ්ඩාරමේනවියයි. රෝහලකට යන්න අපහසු, ඒ වගේම ප්‍රතිකාර සඳහා සමීප වෙන්න බැරි උදවියට මේ ස්ථානයේ ගොඩාක්ම වැදගත් වෙනවා. ආයුර්වේද වෛද්‍ය සායනයක් විදිහට මෙතෙන්දී ප්‍රතිකාර ලබා දෙනවා, උපදේශන සේවාවන් කරනවා, බාහිර ප්‍රතිකාර විශේෂයෙන් තෙල් ගාන තැවීම, අභ්‍යංග කිරීම, ඊළඟට කටු චිකිත්සාව, මේ කියන කොටස් සියල්ලම සම්පූර්ණ වෙච්ච අංග සම්පූර්ණ වෛද්‍ය සායනයක් තමයි මේ ස්ථානයේදී පවත්වන්නේ. පඬුවස්නුවර රාජසභාවේ අපේ වෙනම ආයුර්වේද වෛද්‍ය වැඩපිළිවෙළක් තියෙනවා. ඊට සමගාමීව මේ වැඩපිළිවෙළටත් අපිට සහයෝගය දීලා මේ ගමේ ජනතාවට මේ විශාල සේවයක් කරන්න හැකියවීම පිළිබඳව නැවතත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.
හපතලේ ප්‍රදේශයේදී සිය සැමියා විසින් බිරිඳ කපා කොටා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් අද වාර්තා වුණා. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. පවුල් ආරවුලක් පහර දීමට හේතු වී තිබවයි වාර්තා වන්නේ. මෙම පහර දීම සිදු වන අවස්ථාවේදී අවට සිටි පිරිස් මැදිහත්ව කාන්තාව බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී කාන්තාවට පහර දුන් පුද්ගලයාට අවට සිටි ජනතාව පහර දී තිබෙනවා. මේ හේතුවෙන් එම පුද්ගලයාද අදාළ ස්ථානයේ වැටි සිටින ආකාරය දැකගත හැකි වුණා. මෙම අමුසමියුවල වදුල්ල දෙමෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පොලිස් අත්අඩංගුවට නැති අතර හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. ඇල මාර්ගයක තිබී නාඳුනන පිරිමි මලසරුරක් සොයාගෙන උනා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. රාජකීය ආයුර්වේද වටරව මාසල ලේක් ඩ්‍රයිව් මාර්ගයේ ඇලක තිබියදී මෙම නාඳුනන සිරුර හමු වුණේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අදුදැසන සිදු කෙරුණු අතර බොරැල්ල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. ජායල කුඩහක පොළ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රිය ගැටි ත්‍රිරෝද රථ වේදුරු එම ස්ථානයේදීම මිය ගියා. එහි සිටි තවත් අයෙකු අනතුරු සිදු වන අවස්ථාවේ ඉන්නවිතට පැන දිවි බේරාගෙන තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු යොදා ගනිමින් බහණ්ඩ විලදි ගැනීමට පැමිණි පුද්ගලෙකු කළුතර උතුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගැන්වුණා. සැකකරු වීර කැටි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ තිබී තවත් රුපියල් 16 ව්‍යාජ නෝට්ටු 20ක් සහ ඒවා මුද්‍රණයට යොදාගත් උපකරණ සොයාගෙන තිබෙනවා. බණ්ඩාර වෙලහිල් ඔය මැදපෙරුව ප්‍රදේශයේ වකාබිමකට වැටී සිටි උකුස්සෙකු සුනකයන්ගෙන් බේරාගෙන ඇල්ල රාවණා ඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට බහර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. ප්‍රතිකාරවලින් අනතුරුව උකුස්සා නැවතත් පරිසරයට මුදා හරින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. මහනුවර මහාමායා විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සංවිධාන කළ විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව සාර්ථකව පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී මින්ම ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම අගයන් පිළිබඳ ප්‍රායෝගිකව සිසු දරුවන්ට අධ්‍යක්ෂින් ලබා දීම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අරමුණයි. නීතියේ ආධිපත්‍ය මින්ම මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳ ශිෂ්‍යාවන් දැනුවත් කිරීමද මෙමකින් සිදුවනවා. විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයකින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු සංවිධානය කළා. ඒ මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශශිකලා සිනාදීර මහත්මියගේ මග පෙන්වීම යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය කමලා ලියනගේ විද්‍යාලීය ආදි ශිෂ්‍යා ප්‍රමිලා රන්රාජා යන මහත්මීන් මෙහිදී ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් වුණා. සාදු රූපණී ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.